පිසස් නයිටි කිට් බ්ලොග් සෙට් එකෙන් ඒ කිට් එක මහගන්න විදිය කියලා දෙන්න කියලා ගොඩක් අයගේ ඉල්ලීම් තිබුණා. ඉතින් ඒක නිසා අපි කලින් නයිටි කිට් බ්ලොග් සෙට් එකෙත් මහගන්න විදිය ඔයාලට කියලා දුන්න නිසා මම හිතනවා මට හිතනවා චුට්ටක් ඔයගොල්ලන්ට මේක කොහොමද මහගන්නේ කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේක ඔයගොල්ලන්ට කෑන ගොඩක් තියෙන නිසා ඔයගොල්ලන්ට සංකීර්ණයි වගේ බැලු බැලමට පේනවා ඇති. නමුත් මේක මහගන්න හරිම ලේසි. නයිටියයි හවුස් කෝට් එකයි එන මේ වගේ කිට් එකක් සාමාන්‍ය වෙළඳපළේ රුපියල් 2000 ඉඳන් උඩට තමයි මිල ගණන් වෙන්නේ. ඉතින් ඔයගලන්ට හොඳ ආදායමක් ගන්න පුළුවන් නයිටියක් තමයි මේ සෙට් එක. ඉතින් වෙලෝනා, වැලන්ටිනා, විස්කොස් වගේ අපි නයිටි වලට යොදා ගන්න ඕනෙම මැටීරියල් එකක් මේකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් හවුස් කෝට් එකට ප්‍රින්ටඩ් එක අරගෙන නයිටියට තනි පාටක් අරගෙන මහන්න පුළුවන්. නැත්නම් නයිටිය ප්‍රින්ටඩ් එකෙන් මහලා හවුස් කෝට් එක තනි පාටින් මහන්න පුළුවන්. ඒ වගේ එහෙම නැත්නම් ඔයගලන්ට දෙකම එකෙන් මහන්න පුළුවන්. දැමයි කලර්ස් දෙකෙන් මහනකොට ඒක හැඳම හයිලයිට් වෙලා පෙන්නනවා. නයිටියේ යට කොටස කපා ගැනීම සඳහා මම රෙදි කොටසක් මේ විදිහට දෙකට නමලා අරගෙන නැම්මට තියාගන්නවා මගේ බ්ලොග් එකේ නැම්මට තබා කපන්න කියන පැත්ත. එතකොට කිහිලකට පැත්තේ තියෙන ඕපන් කොටස් දෙකක් මේ වගේ රෙදි කොටස් දෙකක් කපා ගන්න ඕනේ. කියන්නේ ඉදිරිපස සහ පිටිපස පළව සඳහා. ඔයාට මේ තියලා තියෙන ප්‍රමාණයටත් වඩා තව වැඩිපුර රැලි කරගන්න ඕනි කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් මේ නැම්මට තබා කපන්න කියලා තියෙන පැත්තෙන් තව ඉස්සරහට මඟලක් විතර මේ විදිහට ඉස්සරහට කරලා තියාගෙන කපන්න. ඉතින් අනවශ්‍ය විදිහට රැලි තියන්න අවශ්‍යත් නැහැ අපිට නයිටි සඳහා. නයිටියේ යෝක් කොටසින් කොටස් හතරක් කපා ගන්න ඕනේ අපි මේක ඩබල් දාගන්න නිසා. නැම්මට තබා කපන්න කියන පැත්ත තියාගන්න ඕනේ රෙදි කොටසේ නැම්මට. තියලා රෙදි කොටස් හතරක් කපා ගන්න ඕනේ ඩබල් දාගන්න ඕනේ ඉදිරිපස සහ පිටිපස. හවුස් කෝට් එකේ යට කොටස සඳහා රෙදි කොටසක් දෙකට නමලා නැම්මට තබලා කපා ගන්න ඕනේ පිටිපස පළුවේ යට කොටස. ඒ වගේම ඉදිරිපස පළුවේ ඔයගොල්ලන්ට තියෙන බ්ලොක් එක තියලා රෙදි කොටස් දෙකක් කපා ගන්න ඕනේ වෙන වෙනම. නැම්මට තබලා අත් කොටස් දෙකක් කපා ගන්න ඕනේ. පිටිපස පළුවේ යෝක් කොටසින් නැම්මට තියලා රෙදි කොටස් දෙකක් කපා ගන්න ඕනි. ඉදිරිපස යෝක් කොටසින් කොටස් හතරක් කපා ගන්න ඕනි නැම්මකට තබලා කපන්න එපා. අපි දැන් සියලුම රෙදි කොටස් කපලා අවසන් අපි දැන් මහගන්න විදිහ බලමු. නයිටියේ යෝක් කොටසේ හොඳ පිට මත හොඳ පිට තියලා කර සහ කෙහෙල කට අඟල් භාගයේ මැහැම් වාසියට මහගන්න ඕනි. ඉදිරිපස සහ පිටිපස පළු දෙකේම මේ විදිහට මහ ගන්න ඕනේ. ඊට පස්සේ කරට සහ කෙහෙල් කටට කටුමාක් දාලා හොඳ පිටට හරවගෙන අයින් කර ගන්න ඕනේ. නයිටියේ යට කොටස් දෙකේම ඔගොල්ලන් හරි මැදින් කට් මාර්කයක් දාගෙන ඊට පස්සේ මෙන්න මේ කොටස මැෂින් එකේ නූල් දොල රැලි කරගන්න ඕනේ. හරි මැදින් කට් මාර්කයක් දාලා තියාගන්න. යට කොටසේ මෙන්න මේ කෙහෙල කට මේ විදිහට පොඩිවට නමලා නැවත නමලා මහගන්න ඕනේ කොටස් හතරම. ඉදිරිපස එකේ කෙහෙල කටවල් දෙක සහ පිටිපස බලුවේ කෙහෙල කටවල් දෙක ඒ විදිහට මහලා මැෂින් එකේ නූල් දොල රැලි කරගන්න ඕනේ යට කොටස. ඊට පස්සේ යෝක් කොටසෙත් හරි මැදින් කට් මාර්කයක් දාගන්න. දැන් මම අයින් කරලා නැහැ යෝක් කොටස, ඔයගොල්ලෝ අයින් කරලම ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන යට කොටස සහ යෝක් කොටස සම්බන්ධ කරගන්න ඕනේ. යට කොටස කට් මාර්ක් එක සහ යෝක් කොටස කට් මාර්ක් එක කට් මාර්ක් එක හිටින විදිහට තමයි අපි පින් කරගන්නේ. ඊට පස්සේ ඔයගලන්ට දෙපැත්තේ රැලි ටික ඔයගලන්ගේ යෝක් එකේ ප්‍රමාණයට හදාගෙන මහගන්න ඕනේ. ඔයගලන් මේ රැලි ටික තියාගන්නකොට කිහිලි කට පැත්තට රැලි අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මැදට රැලි ටික තියාගත්තා නම් හරි. ඒ විදිහට කොටස් දෙකම මහලා අවසන් කරගත්තට පස්සේ හොඳ පිට මත හොඳ පිට තියලා ඔයාලා මේ රැලි කරලා මහගත්තට පස්සේ ඔලොක් කරගන්න ඕනි.
හොඳ පිට මත හොඳ පිට තියලා උරහිස් දෙක අඟල් භාගයේ මහන් වාසියට මුට්ටු කරලා ඔලොක් කර ගන්න ඕන උරහිස්. ඊට පස්සේ අංශය මහලා අංශය ඔලොක් කරලා ඊට පස්සේ වාටිය නමලා මහ ගන්න ඕනි. එච්චර ඔයගලන්ට නයිටේ මහ ගන්න තියෙන්නේ. අපි බලමු ඊළඟට හවුස් කෝට් එක කොහොමද මහ ගන්න කියලා. ඉතිරිපස පළුවේ අපි යෝක් කොටසින් කොටස් හතරක් කපා ගත්තනේ. හොඳ පිට මත හොඳ පිට තමයි මේ තියලා තියෙන්නේ. එතකොට අපි කර මහ ගන්න ඕනේ මේ විදිහට. මෙන්න මෙතෙන්ට ඔගොල්ලන් මහගෙන යනකොට ඇල්ලෙන්න රිබන් කොටසක් බේබි රිබන් කොටසක් අල්ලගන්න. මට දැන් බේබි රිබන් නැති නිසා මම මේ රේන් කොටසක් අල්ලගන්නේ. මේ විදිහට තියලා ඔගොල්ලන්ට පුළුවන් රිබන් කොටසක් අල්ලගන්න. එතනට පිටිපස යෝක් කොටසෙත් හොඳ පිට මත හොඳ පිට තියලා කර මහගෙන කට් මාක් දාලා හොඳ පිටට හරව ගන්න ඕනි. ඉතිරිපසේ කොටසෙත් අපි කට් මාක් දාලා තමයි හොඳ පිට හරව ගන්න. ඔයාලට හවුස් කෝට් එකේ ඉතිරිපසේ යෝක් කොටස සඳහා ලස්සන රේන්ඩා කළලා මේක තවත් ලස්සන කරගන්න පුළුවන්. පිටිපස පළුවේ යෝක් කොටසටත් හරිමදින් කට් මාක්යක් දාගන්න. ඊට පස්සේ පිටිපස පළුවේ යට කොටස මැෂින් එකේ නූල් වල රැලි කරගන්න ඕනේ. ඒකෙත් හරිමදට කට් මාක්යක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට කලින් අපි නයිටි කරා වගේම රැලි ටික අපේ යෝක් කොටසට අල්ලලා මහ ගන්න ඕනේ. මේක අපි කිහිලකට නමලා මහන්න යන්නේ නැහැ අපි අතක් අල්ලන නිසා. ඉතිරිපසට අපි කොටස් දෙකක් කපා ගත්තන යට කොටස්. එතකොට ඒ කොටස් දෙකත් රැලි කරලා ඉතිරිපස යෝක් කොටස් දෙකට සම්බන්ධ කරගන්න ඕනි. ඉතිරිපස පළුවේ යට කොටස් දෙක මැෂින් එකේ නූල් දුව ගන්න කලින් ඔගලන්ට ඉතිරිපස කොටස පහළට පොඩියට නමලා මහ ගන්න ඕනි. කියන්නේ අපි කිහිලකට කැපිලා තියෙන පැත්ත නෙමෙයි, අපි ඉදිරිපස ඕපන් එක පැත්තට එන කොටස තියෙනවානේ. ඒ පැත්ත පොඩියට නමලා පහළට මහගෙන යන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් හදාගත්ත වැලි කරගත් එක යෝක් කොටසට අල්ලලා ඔලොක් කරලා ගන්න. ඊට පස්සේ පිටිපස පළුවේ හොඳ පිට තමා මේ තියාගෙන ඉන්නේ. ඒකට මම ඉදිරිපස පළුවේ හොඳ පිටවල් දෙක මේ විදිහට තියාගෙන උරහිස් දෙක අඟල් භාගයේ මහන් වාසියට මුට්ටු කර ගන්නවා. ඊට පස්සේ අත් දෙකේ වාටිය මහ ගන්න ඕනේ. ඊට පස්සේ ඔබලන්ට තියෙන අත අල්ලා ගන්න. අත අල්ලලා අත ඔලොක් කරගෙන අංශය මහල වාටිය මහල අවසන් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ නයිටි කිට් එක ගොඩක්ම වෙලෝන මැටීරියල් එකෙන් මහන් නිසා ඔයාලට පුළුවන් දැන් වෙලෝනවල ගොඩක් යන කලර්ස් මේ හතර රෝස නිල් කහ තැඹිලිනේ ගොඩක්ම යන. එතකොට ඔයාලට පුළුවන් ප්‍රින්ටඩ් එකයි තනි පාටයි ගත්තනම් මේ සෙට් මහන්න. හරිද? එකවර ওই කලර්ස් හතරෙම ප්‍රින්ටඩ් එකයි තනි පාටයි ගන්නකොට පීස් අටක් ගන්න ඕනේ. ඉතින් එච්චර ගන්න ඕනේ නැහැ. ඔකල මුලින්ම කලස් දෙකකින් වගේ පටන් ගන්න. මොකද මෙලොන රැදී එච්චර මිල වෙන්නේ නැහැ. ඔයාලට ඕනි නම් කොටස් දෙකම තනි පාටියෙන් මහන්න පුළුවන්. ඉතින් අර තනි පාටයි ප්‍රින්ටඩ් එකයි මික්ස් කරලා ගත්තාම ටිකක් වැඩි වටිනාකමකින් ඔයගලන්ට මේක දෙන්න පුළුවන්. බ්ලොග් සෙට් එක මිලදී ගැනීමට අවශ්‍යයිට පුළුවන් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එක 076 47 66 268. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ගිහින් එන්න සුබ දවසක්.